ඇඳර නීතිය ක්‍රියාත්මක කාල සීමාව තුළ ජනතාවට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙහෙත් ඇතුළු දෑ ලබා ගැනීම සඳහා ක්‍රියාත්මක වැඩපිළිවෙල කෙබඳුද? මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වුණත් එහි සාර්ථකත්වය පිළිබඳව සම්පූර්ණ සාර්ථක බවක් පෙනෙන්නට නැහැ. පිටකුටුව මැනින් වෙළඳපොළ අද අලුයම තොග ගනුදෙනු සඳහා ප්‍රවෘත්ත කළා. නමුත් පිටපළත්වලින් පැමිණි තොග හා සිල්ලර වෙළඳුන් චෝදනා කළේ හිතුමතේ මිලකරන් නියම කර එළවලු අලෙවි කළ බවයි. දෙන්න පොඩි ගණන් වලට මේ මිනිස්සු ගණන් තියලා ඩබල් කරලා විකුණන අපි කොහමද දෙන්නේ බඩු? බඩු අදින වෙනවා අනුස්සර සල්ලි දෙන්න ඕනේ. මේ පාක රුපියල් 300ක් දෙන්න ඕනේ. ලුණු කැලේ රුපියල් 300 විතර අපි දෙන්න ඕනේ. අවු මෙර රුපියල් 400යි. ගොබියක රුපියල් 50 තරම් මේ මිනිස්සු ගණන් රුපියල් 400 දෙනවා. අපි කීයටද දුන්නා 1000ට? මැනින් වෙළඳපොලේ තත්ත්වය පාලනය කිරීමට අනතුරුව පරිභෝග කටයුතු අධිකාරිය මැදිහත් වුණා. කොන්නකට 2 කිලෝ 3-4 පළුදු යනවා. මේ අපිට බස් යන්නේ නැහැ පළුදු කතා. හරිද? මොකද කඩ කොහේ? අංග සීල් කරන කොඩේ මම පොලිසියට ආවා. හරිද? 250 කියන නම් හරි. 300යි. ඒක සීල් කරේ. කො ගෝලියක් ගෝලියක්. ගත්තු ගන්න බිලිමෙන්න බිලිමෙන්න. අපි ගන්න නැහැනවත් එහෙම අපිට ඕන. නෑ නෑ මේ බොරු කියන්නේ බාරිද? නම්බර ගියා ගන්න. කඩේ සීල් කරන්න ඉවරයි. මේක කඩේ සීල් කරන ඉතල කරන්නේ. බිලිමෙන්න යන්න ගෙදර. කඩේ සීල් කරන්නම වෙන කෙනෙක් දාන කඩේ කරන්න. ජනතාව හූරා කණ්ඩ වැඩි මිලට බඩු විකුණන මටක මට ආරංචි වුණා. මම උදේම මේ මනි මාකට් ඩ්‍රාවේක මඩ පවත්තන්න මගේ නිලධාරින් දෙක ඇවිල්ලා මං කෙලින්ම දැන් කීප දෙනෙක් මං අල්ලගත්තා. ඒත් එක විශේෂයෙන්ම ජනත් මෙතන ඉඳ වෙළඳ ප්‍රජාව සියලු දෙනාම මං රැස් කළා. ඒ කටට කිව්වා කිසි හේතුවක් නිසා මිල ඉහළ වැඩි වැඩි විකුණන්න බෑ, සාධාරණ මිලට විකුණන්න ඕනේ, නැත්තම් මං දැඩි නීති මාර්ගයෙන් ක්‍රියා කරමු කියලා දැන් ඒක සම්මන්ත්‍රණයට පත් කළා. ඒ සියලු වෙළඳ එකඟ වුණා. ඒ අනුව වැඩ කරන් යනවා. අපි සාධාරණ මිලක් අපි හැම භාණ්ඩෙටම යොදනවා. විශේෂයෙන්ම ප්‍රධාන එළවලුට සාධාරණ මිලක් යොදනවා. ඒ මිලට තමයි ඒ කට්ටිය විකුණන්න ඕනේ. ඊට වැඩිය විකුණන කට්ටිය අපි නීති මාර්ගයෙන් කටයුතු කරනවා. දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය ඊයේ රාත්‍රියේ සිට විවෘත කෙරුණා. එහි දක්නට ලැබුණේ මැනින් වෙළඳපොළ අද පැවති තත්ත්වයට සමාන තත්ත්වයක්. ගොවීන්ගෙන් ලබා ගන්නා එළවලු ඉතා ඉහළ මිල ගණන්වලට පිටපළාත්වල වෙළෙන්දන්ට අලෙවි කෙරුණා. ආර්ථික මධ්‍යස්ථානය තුළ පැවති තදබදය නිසා ඇතැම් ගොවීන් ඉන් පිටතද සිය අස්සනු අලෙවි කර පිටවයන ආකාරය දක්නට ලැබුණා. පෙළේ දමනකොට ජනගමණ්ඩා තෙන්නකොන් අමතිලගේ මැදිහත්වීම යටතේ බටු රුපියල් 85 තිබුණ එක 30ට බැස්සුවා. ඊට පස්සේ මාළු මිලිස් 80-85 තිබුණ එක 40ට බැස්සුවා. ඒකේ වාසිය අඩු ගානේ පාරිභෝගිකයාට ලබා දුන්නා නම් ගොවියා ඒකෙන් හරි හිත හදා ගන්නවා. නමුත් තියෙන ප්‍රශ්නේ තමයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ මේ තොග මිල රුපියල් 30ට ගත්ත එළවලු කිලෝ එක රුපියල් 200 ගණන් වලට වාගේ පාරිභෝගිකයාට ගන්න සිද්ධ වෙලා තිබෙනවා. මේ කොරෝනාව ඇතුලේ එක පැත්තකින් ගොවියා මං කොල්ල කනවා, අනිත් පැත්තෙන් පාරිභෝගිකයා මං කොල්ල කනවා. අපි යෝජනා කරන්නේ කරුණා කරලා මේ එළවලු මේවා ගොවි බිම්වලට අවිල්ලා ගොවින්ගෙන් ලබා ගන්න ක්‍රමවේදයක් හදන්න. මේ විශේෂයෙන්ම මේ කොරෝනා වසංගතය ආපු තත්ත්වය තුළ මේ හාල්වල මිල මීට වඩා අඩු කරලා දෙන්න පුළුවන්කම තිබෙනවා. ඔය මහ පරිමාණ මෝල් හිමියෝ පෞගේ කාලික හාල් කිලෝ එකකින් රුපියල් 25කට ආසන්න සුද්ධ ලාභයක් ඒගොල්ලෝ ලැබුවා. ඒ නිසා මේ වෙලාවේ ලාභ ගැන හිතන්නේ නැතුව ඇත්තටම තමුන්ගේ ලාභේ යම් ප්‍රමාණයකට අවම කරගෙන සාධාරණ මිලකට මීට වඩා සාධාරණ මිලකට හාල් ටික පාරිභෝගිකයාට ලබා දීම සඳහා මැදිහත් වෙන්න ඕන කියන කාරණේ අපි මේ වෙලාවේ මතු කරනවා. ඇත්තටම හාල් වලට අදාළව සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයට අනුව ගැලපුවත් හාල් මිල මීට වඩා අඩුවෙන් දෙන්න පුළුවන්කම තියෙනවා. මේ අතර පානදුර එළුවිල හන්දියේ පිහිටි වෙළඳ සැල් විවෘත කිරීමත් සමග ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ජනතාව රැස් වී තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ වෙළඳ සැල විවෘත කිරීම හේතුවෙන් එහි හිමිකරු පොලිස් භාරයට ගත් බවයි. බඩු ගේනෝ කියලා මේ කිව්වට මාධ්‍යෙන් ඔය කිසිම තැනක බඩු ගෙනාවේ නැහැ. ගමේ ඉන්න ජනතාව වෙනුවෙන් එයා මේ දැන් මෙතන බඩු දීලි වරලා දැන් අද රිමන්ඩ් එකට යන්න වෙලා තියෙන්නේ. දැන් මාධ්‍ය විතරයි ඔක්කොම මේ ප්‍රකාශ කරන්නේ. දැන් ඊයේ ඉඳන් ගෙනල් දෙනකොට ගෙවල් වලට අද වෙනකන් දැක් ලොරියක්වත් දැක්කේ නැහැ නේද අද වෙනකන්. ඒ මිනිස්සු කොහෙන් හරි බඩු ටිකක් ගන්න බෑ. ඒක ඒකට නිදහසක් නැන්නේ. ගෑස් නැහැ ගෙවල් වල. කොහෙන්ද යන්නේ? දර නැහැ. ගෙවල් වලට ගෙනල් දෙනකොට පාස්සල්. ඒක පාස්සල් එකක් ගෙනල් දෙනවා කියලා නැහැනේ. අද වෙනකන් ආවේ නැහැ. ග්‍රාමසේකට කොහොම කියන සමෘද්ධිය තියෙනවා විතරක් දෙන්න. සමෘද්ධිය තියෙන ඉතින් වැඩ ගින්න වෙන්නේ. රටේ කිසි
යනකොට වෙන්නේ අපේ දුක. අපිට නම් කිසිම දෙයක් ආවේ නැහැ. මිනිස්සුන්ට බෙහෙත් බොන්නයි ලෙඩෙන් ආරක්ෂා වෙන්නේ නැහැ. කාලා බීලා ඉන්න එපා. අපි නිකන් පාරේ රස්තියාදු ගන්න නැහැ නේ. මේ කන්න බොන්න නැති හින්දානේ ඇවිල්ලා තින්නේ අරගෙන යන්න. මේ අතර පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ අද මත්ස්‍ය වෙළඳාම සිදුවේ තොග වෙළඳුන්ට පමණයි. මහ ජනතාව රැස්වීම වැළැක්වීම සඳහා මෙම පියවරගෙන තිබුණා. අප වාර්තාකරු සඳහන් කළේ බලයාසා කෙළවල් 1 කිලෝග්‍රෑම් එකක තොග මිල රුපියල් 250 350 අතර මිලකට අඩු වී තිබූ බවයි.